Hi, Bohan. How are you? अभी कोटा खुलेंगे इन्हों ऐसे तो भारी में साथ जोए थैंक यू आवास्तव में बता के ने मैं अपने शायद फिर मैं सांवत सर वाले दी अनिवार्य में मार्ती आई है साथ संतुष्ट शायद संबंध देने वाला यदि मैं अदर अभी तो मैं हमारे फेसबुक लाइव का तुमने संबंध ना हो मरने ये वाली सांवत सर ये वाली ये वाली पड़ी सांवत सर के हंगी मार के ना सांवत सर ये वाली हंगी मार के ना श्री लंके नाम අපිට මේ දවස් වල ගත්තාම ගොඩක් මිනිස්සුන් හම්බෙනවත් අඩුයිනේ සාමාන්‍ය ප්‍රයත්නයි ඉතින් මේ වගේ එකකින්වත් හම්බෙන්න පුළුවන් වීම සෑහෙන ලොකු දෙයක් හොඳයි රයිට් හරි මේ වාතිය ජයකුඩි කිව්වට පස්සේ අපි හැමෝම දන්න ජාත්‍යන්තර ජයකුඩි චරිතයක් කියන එක අමුතුවෙන් කියන දෙයක් නෑ කොහොමද මේ වාතිය කියන චරිතය නිර්මාණය වෙන්නේ කොහොමද ආරම්භය අම්මා තාත්තා කොහොමද ගෙදර විස්තර කොහොමද අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු මගේ තාත්තා හිටියේ ශ්‍රී ලංකා උදාහමුදාවේ ඉතින් මගේ අම්මා ඇත්තටම මං හිතන්නේ මම ඉපදෙනකොට එයා ජොබ් එකක් කර කර ඉඳලා තිනවා බෑ එයා එකෙන් අස්සලා ඊට පස්සේ නම් එයා වර්ක් කරේ නෑ ඉතින් අපේ තාත්තත් එක්ක ගොඩාක් තැන් වලට අපි ගියා මම ලංකාවේ ඇත්තටම ඒ කියන්නේ ලංකාවේ මට ගොඩක් ලාංකික ආභාෂය ලැබිලා තියෙන්නේ තාත්තගේ ඒ තාත්තා හිටපු ස්ථානත් එක්ක ඒ කියන්නේ අම්පාරේ ඉඳලා තිනවා ට්‍රින්කෝ වල ඉඳලා තිනවා හැමදාම තාත්තගේ කැම්ප් තාත්තා යන යන ඒවට අපි යනවා ඊට පස්සේ අන්තිම කාලෙදි වගේ අනුරාධපුර බවුනියා කෝකිලායි පුල්මුඩේ ඔයා කියන්නේ හැමතැනම කියන්නේ ශ්‍රී ලංකාවේ ගිහින් නැති තැනක් නැහැ ඉස්කෝල යන කාලෙම ඉතින් එහෙම තමයි හැදෙන්නේ එතකොට අපේ අම්මා ඇවිල්ලා අපරදිග ශාස්ත්‍රීය සංගීතය හදාරන පියානෝ ප්ලේ කරන කෙනෙක් පියානෝ ටීචර් කෙනෙකුත් එක්තරා කාලයකදී ඔව් ඉතින් අම්මගේ ආභාෂයෙන් සහ අම්මගේ ආභාෂයෙන් මං හිතන වෙලා අපරදිග සංගීතයට එක්ස්පෝස් වුණාට තාත්තගේ ආභාෂයෙන් මේ ඒ කියන්නේ මේ සාමාන්‍ය මිනිසුත් එක්ක ජීවත් වෙන එක එන්නේ තාත්තගේ ආභාෂයෙන්. එතකොට මේ ඒ කියන්නේ ශාස්ත්‍රයක් හැටියට අපරදිග ශාස්ත්‍රීය කරාට අපේ තාත්තලා ඒ දවස්වල ඉඳන් අමරදේව මහත්තයාගේ සුනිල් බයිද්‍රිසිංහ මහත්තයාගේ සීටී ෆනෑන්ඩ් මහත්තයාගේ ඊට පස්සේ ජෝතිපාල මහත්මයා අපි සියලු දේම ඒ දවස්වල ඉඳන් අහනවා. එතකොට අර අපේ කම කියන එකක් තියෙනවා. ඒ අතරේ ජාත්‍යන්තර දෙයට ගොඩාක් එක්ස්පෝස් වෙනවා. ඒ කියන්නේ තාත්තා එන්නේ ඒ කියන්නේ මගේ තාත්තයි අම්මයි දෙන්නම ගත්තොත් ඉන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ හැගල්ල ඉස්කෝලේ ගියත් කෑගල්ල හැදිච්ච දෙන්නේ. එතකොට ඒ ආභාෂයෙන් එනවා ඒ කියන්නේ ඒ ගමේ ආභාෂය එනවා එතනින්. හැබැයි ඒ වගේම අපේ තාත්තා ආමියකේ ඉන්න ගමන් තාත්තගේ උපාධියත් හදාරලා ඒව කරලා ඔක්කොම ඉතින් අර ඒ කියන්නේ අන්න අර ජාත්‍යන්තරයේ පැත්තට ඉංග්‍රීසි පැත්තට බොහොම සමබරව ඒ පැත්තට එක්ස්පෝස් එක දෙනවා. ඉතින් ඔය දෙකම සමබරව හම්බෙනවා ඉතාලම අඩු වයසින්. ඊට පස්සේ ඉස්කෝලේ. ඊට පස්සේ තමයි ඉස්කෝලේ. ඊට පස්සේ මම ගියා ආනන්ද විද්‍යාලයට. ආනන්ද විද්‍යාලයට යන්න ඉස්සෙල්ලා තාත්තා ගියා මම හිතන්නේ ඉන්දියාවේ හිටියා අවුරුදු 4ක් විතර ඒ කාලේ එහෙ ගියා. ඉස්කෝලේ ගියා මම. ඉස්කෝලේ ගියා ඉන්දියාවේ. එතකොට ඉන්දියාවේ ආභාෂා ගොඩක් ලැබුණා. ඒ කියන්නේ යාළුවෝ තාමත් ඉන්නවා. එතකොට භාෂාවත් මට කතා කරගන්න දැන් හොඳට බැරි වුණාට මට කියන දේ හොඳට තේරෙනවා. දැන් හින්දි ෆිල්ම් වල යන දේවල් වුණත් මට තේරෙනවා. මොකක්ද කියන්නේ දෙන්නෙක් කතා කරනකොට ඉන්දිය හොඳට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය වගේ ආභාෂයක් සහ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇවිල්ලා අර අපේ තිබ්බ අර ශ්‍රී ලාංකිකත්වය බෞද්ධ ආභාෂය එතකොට ඒ ඒ ඒ ඒ සියලු දේත් එක්කම මේ
හරිද හැදෙන්නේ එතකොට ඒත් එක්ක රයිට් මේ හරිම සතුටුයි දැන් ආපු ගමන් මග මේ සැහැන්න මේ අත්දැකීම් ලබා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා මේක මේ හරිම මේ බොහෝ දුරට ලැබෙන්නේ නැති අවස්ථාවක් දැන් එතකොට මේ මතකද සින්දුවක් කිව්ව පළවෙනි දවස සින්දුවක් කිව්ව පළවෙනි වකවානුවක් කිව්ව පළවෙනි දවස මොකද ඒ කාලේ මතකයි අවදි හොඳ මේකක් තියෙනවා ඒ කියන්නේ ඕගොල්ලන් හොඳට දන්නවා කියන්නේ මුළු ලංකාවම හන්න දෙයක් තමයි මට කතා කරද්දි මට සමහර වෙලාවට හිර වෙනවා මට හැම එකක් කියන දෙයක් තියෙනවා ඒක චුට්ටි කාලේ ගොඩක් තිබුණා ඒ කියන්නේ දැන් ඒක දැන් අර සමාජෙත් එක්ක ගැටිලා පබ්ලික් එකේ ඉඳලා ගොඩක් අර ඒක ගොඩක් දැන් අඩුයි හැබැයි ඒ දවස්වල ගත්තාම ගොඩාක් කතා කරගන්න අමාරුයි ඉතින් මට තාම මතකයි මම 6 වසරේ ඒ කියන්නේ 7 වසරේ ඉන්නකොට අපේ ඉස්කෝලේ තියෙනවා හැම සතියෙම අර පන්ති වලට දැන් 6 7 වසරේ ඉන්න කට්ටියටත් එනවා chance එකක් අද මේ පන්තියේ කට්ටිය තමයි දෙන්නේ ඊළඟ සුමානේ තව පන්තියකට ඕමෝ ඉතින් ඒකේ මම සින්දු කියන්න ආසයි හැබැයි මට සින්දු කියන්න මම යන්නේ එක හේතුවක් තියෙනවා මොකද ස්ටේජ් එක උඩට ගිහිල්ලා අර කියන්න ඕනේ ඒ කියන්නේ කියන්න ඕනේ ඒ කියන්නේ මම මේ පන්තියෙන් ආවේ මගේ නම බාතිය ජයකොඩි මම ආවේ මේ පන්තියෙන් අහවල් පන්තියෙන් මම කියන හඳුන්වා දීම මේ ගීතය කියලා තියෙන අහවල හදලා තියෙනවා ඉතින් ওই ටික මට කියා ගන්න බෑ ඊට පස්සේ මම ඕක මගේ යාළුවෙක් හිටියා මම ඉන්දික ලියනගේ එයා දැන් ඔස්ට්‍රේලියාව ඉන්නේ එයා ඔස්ට්‍රේලියාව ඉන්නේ ඉන්දික ලියනගේ මාත් එක්ක යාපත්ත වාඩි මම ඉන්දිකයට කිව්වා ඉන්දිකට සින්දු කියන්න එච්චරම බෑ හැබැයි ඉන්දිකට මං ගුවා මේ ඉන්දික මහා ආසයි පස්සේ මිනිහා මට ගිහ මේ උඹට මම මරු කතාවක් කියන්න මෙහෙම කරමු අපි දෙන්න මෙහෙම සින්දුව කියන්න කියලා උඹ ඒ වෙලාවට කටපියන් හිටපන් මම අපි දෙන්නගේම හන් දෙකයි පන්තියයි කියන්න ආපු ඒ ටික කියන්න ඊට පස්සේ උඹ ඒ වෙලාවට කටපියන් හිටපන් ඊට පස්සේ උඹ මයික් එක ගාවට එන්න සින්දුව කියපන් මම පැත්තකට දාලා මට ඕලවන්න ඉතින් ඉන්දිකට මම අදටත් ස්තුතිවන්ත වෙනවා ඉතින් අර පළවෙනි වතාවට ස්ටේජ් එක නිකන් බය නැතුව තනියම ගිහිල්ලා සින්දු කිව්වා يعني අනියමම නෙවෙයි හැබැයි තනියම තමයි සින්දුව කිව්වේ තනියම සින්දුව කිව්වා ඒක කරලා දුන්නා ඉතින් ඒ වගේ පොඩි කාලිනම්ම සින්දු කියනවා සහ මම ශාස්ත්‍රීය අපරදිග ශාස්ත්‍රීය පියානෝ මම හිතන්නේ වාදනය මම හදාරන්න පටන් ගත්තේ අවුරුදු 6 ඉඳන් ඉතින් ඊපස්සේ ඉතින් ඕගලන් පාසල් කාලේ නම් මම ගොඩාක් ඇක්ටිවිටීස් කරා මම ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍යයෙක් වෙලා හිටියා ඊළඟට ස්කවුටින් කරා මම ජනාධිපති බලදක්ෂෙක් වුණා ඊළඟට ඉන්ට්‍රැක් ක්ලබ් එකේ සෙක්‍රටරි වුණා ගොඩක් දේවල් කරා ඉතින් ඒ ඕවා තමයි ඉතින් ආභාෂ එතකොට මේ බාතියයි ඔනේ ඉස්කෝලේ එකට එක කාලේ හිටපු අය මම ඕගලන්ට කිව්වොත් ඕගලන්ට පුදුමයි දෙයි ඒ කියන්නේ මේ මේ බේසිකලි අවුරුද්දක් එකක් දෙකක් එහෙම මේ කියන්නේ අපේ අවුරුද්දයි අවුරුද්දක් මෙහෙට අවුරුද්දක් මේ පහළ පන්ති ඉහළ ඒ කියන්නේ ඉන්නවා සහන් රන්වල රොෂාන් මටවල සුදේව හෙට්ටි ආරච්චිලා එතකොට මේ තව ඉන්නවා ඒ කියන්නේ එක හොඳයි ඒ යාළුව ජනනාත් වරකකොඩ අවිෂ්ක ගුණවර්ධන එතකොට මම හිතන්නේ තිලාන් සමරවීර හරිද තිලාන් සමරවීර ඔය වගේ දැනට ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකේ දන්න කියන ඉතා විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකට ඉස්කෝලේ ඒ කියන්නේ එක්කෝ අපේ අවුරුද්ද එක්කෝ අපිට වඩා එකක් සීනියර් නැත්නම් එකක් ජූනියර් ඔය වගේ විශාල ප්‍රමාණයක් ඉන්නවා එතකොට මම ඉස්කෝලේ හිටපු කාලෙම තමයි ඉස්කෝලේ මම හිතන්නේ අසුන් මට වඩා අස්සේ ක්ලාස් එකේ හිටියේ එක කට්ටියත් එක දා දිනවා. ඉතින් මේ හරිම සතුටුයි අයියේ කට්ටිය කමෙන්ට් කරනවා ඉවරයක් නැහැ සින්දුවක් කියන්න බාති අයියේ සින්දුවක් කියන්න මම හිතන්නේ අයියාගේ ෆෑන්ස් ලාගේ කමෙන්ට්ස් පේනවා ඇති කොච්චර ආදරයක් එයාලගේ තියනවාද කියලා හැමෝම කියන්නේ සින්දුවක් ඕනි කියලා. අපි සින්දුවක් කියමුද? එදා මේ හරි හරි ගානක් කරපු සින්දුව මතක. ඔයා මට කියන එක මට ආපහු ඇහෙනවා තුන් පාරක් විතර. මම දැන් ලූප් වෙලා යන්නේ. අයි අපි මේ ආයත ජොයින් වෙමුද මේ කට් කළා ආයි ජොයින් වෙමු හරි 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 කට් කළා ජොයින් වෙමු
හරි ඔන්න ඉතින් මේ බාතිය ජයකොඩි තමයි අද අපේ ලයිව් එකේ ඉන්නේ අතරම කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා අතරම තියෙන කියන්න ඕනේ මේ අපිට මේ 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 තියෙන කාලේ අද බොහොම මේ මදි අතර මට හිතනවා අද අපිට මදි මේ කාලේ ගොඩක් මදි කියලා ඒතරම් දේවල් තියෙනවා කතා කරන්න අනිවාර්යයෙන්ම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ හරිම නිහඬ මාධ්‍ය චරිතයක් අපි ඒක එච්චර මාදරේ බාතිය අයියේ ලයිව් එක බලන් ඉන්න නම් අපිට ආය රික්වෙස්ට් එකක් එවන්න රංෂ මදුෂානි හයි කොහමද එතකොට ඇන් රොමේන් මේ වෙලාවේ අපේ ලයිව් එක බලන් ඉන්නවා රුවන් චින්තක හලෝ හරි රික්වෙස්ට් එක ආවගේ පොඩ්ඩක් බලන්න හරි බලමු හලෝ දැන් හරිද අයියේ දැන් හරි නේද ආ දැන් හරි දැන් හරි අපි සින්දුවක් කියමුද සින්දුවක් ඕගලන්ට ඕනේ සින්දුවක් කියන්න එතකොට මම කියන්න අපි නම් මෙහෙමයි බාතිය සන්තුෂ් කුවාට පස්සේ හැම සින්දුවකටම අපි හරිම ආදරේ හරිම කැමති අපි ඔබ නිසා කියන්න පුළුවන්ද මම ගොඩක් හරි රික්වෙස්ට් කරලා තියෙන ඔබ නිසා කියන්න පුළුවන් මම ඔබ නිසා ඇල්බම් එකෙන් සින්දුවක් කියන්න ආ හරි ඔකේ ඕනම සින්දුවක් ඕනම සින්දුවක් අපි බලමු අපේ අලුත් ඇල්බම් එකේ මොකද කියන්නේ අපි මේක කියමු net nube hamu vu tere himi vevido vimasu vare aadarayak denuna obama atare kandulak nodi ute hawa obamak kale obamai mema hadapatule erayum ma veta euwa ho kaudo manumage ek arbi den no age ei ei khale adare na kisivak no age මින් මතු දාවා ඔබගේ නෑ අනේ මේ මේ මොස්තර කයි මේ බාතියයි දැන් සින්දු ගැන කියද්දී දැන් අර ඔයාට ඉන්න වගේ හොඳම සතුෂ් වෙනවා දැන් බාතිය සතුෂ්ල මේ 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 කොහොමද මේක එකතු වෙන්නේ මේ කොහොමද මේ හමු වීම සිග්නල් මොක කයි ඩ්‍රොප් එකක් වුණා වගේ මොකද උනේ වාතියට අපි පේනවත් දන්නේ නැහැ අපි ආයෙත් කියමු නේද රික්වෙස්ට් එක එහෙම තමයි ඉතින් අපි හැම වෙලෙම කියනවානේ වැඩ කරගෙන යම් යම් බාධා එනවා ඒ බාධා වැඩගෙන ඉස්සරහට මේ යන්න ඕනේ හරි වාතියයි ආයෙත් අපි ලයිව් එකට ජොයින් වෙනකම් මම ඔයාගෙන කියන්නම් කොහේද මේ වෙලාවේ ලයිව් එක බලන් ඉන්න ප්‍රමුදි මේෂා පාලිත සුමෙත් එතකොට අරුණ මදු ලයිව් එක බලන් ඉන්නවා පෙරේරා පෙරේරා හයි කොමද ප්‍රසන්න ප්‍රසන්න අපේ ලයිව් එක බලන් ඉන්නවා අයත් මේ වෙලාවේ මෙතුක කුමාරගේ ශ්‍රේණාත් පුබුදු ප්‍රසංගි බොහොම ස්තුතියි හරි අපි ආයෙත් ලයිව් එක ජොයින් කරගන්න ලෑස්ති වෙන වාටි අයියව රසීදන සම්මලීග්ගෙන් සින්දු ඕනේ නේද? ඕකේ බලමු. හරි දැන් හරියයි වගේ මම හිතන විදිහට. ඔන්න ආසයි. මට කෝල්ස් එනවා මේ ෆෝන් එකට. මේක තමයි මගේ normal ෆෝන් එකේ මේකට කෝල්ස් එනවා ඕගාර. sorry. හරි කමන්නේ. ඒකට කමන්නේ. හරි අහන්න ගියේ දැන් බාතිය කිව්ව ගමන් අනිත් පැත්තෙන් කියවන වචන තමයි සන්තෝෂ්. සන්තෝෂ්. ඒ හමු වීම උනේ කොහොමද? සුසංයෝගය. හමුවීම එන්නේ ඇත්තටම අපි දෙන්න ඉස්සෙල්ලාම يعني යාළුවෝ දෙන්නෙක් හැටියට හිටියේ නෑ නිකන් මට යාව ඉස්සෙල්ලාම හම්බෙන්නේ 1992 අපි මං හිතන්නේ අපි බාලදක්ෂ කැම්ප් එකකට යනවා ඒ කැම්ප් එකේ අන්තිමට ෂෝ එකක් තියෙනවා ඒකේ ඉස්කෝල වලට එතකොට එයාගේ ඉස්කෝලෙන් එන රොයල් එකෙන් මම ආනන්දෙන් යනවා ඉතින් ඔය 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 සංසිද්ධිය තුල තමයි අපි දෙන්න ඉස්සෙල්ලාම හම්බෙන්නේ ඊට පස්සේ අපි අපරදික ශාස්ත්‍රීය සංගීත හදාරන්න ක්ලාස් එකේදී අපි දෙන්න හම්බ වෙනවා 95 වගේ ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඒක හිස්ටරි ඊට පස්සේ BNS එක පටන් අරගෙන ඉතින් මේ දක්වා ඔයගොල්ලෝ ඉතුරු ටික දන්නවා ඉතුරු ටික අපි දන්නවා ආ ඉතින් හරි වාදී අයියේ මේ ආපු ගමන් මා ගැන ඇත්තටම හරිම සතුටුයි දැන්
එක පුංචි දෙයක් මට මේ කතාවේ කියන්න ඕන බාතිය බාතිය ජයකුඩි කියන චරිතයෙන් බොහෝ දේවල් ගන්න දේවල් මිනිසුන්ට තියෙනවා බාතියක පොඩි කාලේ කතා කරන්න බෑ කිව්වා පොඩි ගොතයක් ආවා කිව්වා හැබැයි ඒ අභියෝගය ඔයා ප්‍රශ්නයක් කරගත්තේ නෑ ජීවිතේ ජය ගත්තා අපි පුංචි පණිවිඩයක් මිනිසුන්ට දෙන්න ඕන මං කැමති මේ පණිවිඩ වගේ හඳින්ම දෙන්න ඇත්තටම කියන්න ඕනේ මෙහෙමයි මේ අපිට ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපි ගැනම දුක් වෙවිනේ ඉන්නේ ඇයි හැම වෙන්නේ ඇයි මට මෙහෙම දැන් ඔයා හිතන්න උපත්යෙන්ම යමෙකුට ප්‍රශ්නයක් ආවොත් ඇයි මට මෙහෙම වෙන්නේ කියලා කිව්වට ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැනේ ඉතින් ඒ මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕනේ ඒ කියන්නේ මේ කාලේ වුණත් මම මේ කියන්නේ මෙහෙමයි දැන් සමහරු කියයි ආ නෑ 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 ඕගලන්ට අප්පා ඒ කියන්නේ උපත් මිනිස්සුන්ට මෙහෙමයි සමහරුන්ට මෙහෙමයි කොහොම කියන්නේ කොහොමද හැබැයි නෑ එහෙම නෙමෙයි අපේ මානසිකත්වයේ කියන එක තමයි අපි අපේ අපි කොතෙන්ටම කොතෙන් ඒ කියන්නේ අපි කොතෙන්ටද යන්නේ කියන එක තීරණය කරන්නේ අපේ මනස අපේ මානසික ස්වභාවය ඒ කියන්නේ දැන් මේ වුණත් දැන් මට ඊයේ හම්බුණා පාරේදී දුප්පත් මිනිස්සෙක් හරිද ඒ මිනිස්සයා සාමාන්‍යයෙන් පොඩි ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන්නේ මේ අපේ පාරේ ඉන්නේ කියන්නේ අපේ පාරේ යනකොට හම්බෙනවා එයා එයා එක්ක කතා කරාම ඇත්තටම මේ ලොකු මිනිස්සුන්ට වඩා ශක්තියක් තියෙන මේ මිනිස්සයාගේ හිත ඇතුලේ මේ මිනිස්සයා මට කියනවා සර් ඉතින් මේක මේ අපිට විතරක් නෙවෙයිනේ අපි සර් මේ මේක අපි කොහොම හරි කළා අපි මේ ටික කාලෙදි කියන්නේ මිනිහාගේ භාෂාවෙන් මම මේ කියන්නේ ගේමක් ගහලා කොහොම හරි අපි ඔළුව උස්සගෙන ඉන්න ඕනේනේ මෙතනින් එහාට යන්න ඒ හින්දා සර් මම නම් සර් නෑ මම මගේ කොහොම හරි කරගෙන මොකක් හරි මගේ බිස්නස් එක කොහොම හරි කියන්නේ ටොප් ඩවුන් එකක් තිබ්බොත් මම ක්‍රමවේදයක් හොයා ගන්නවා ක්ලයන්ට්ලට කෝල් කරලා හරි මම ගිහිල්ලා ඒ මිනිසුන්ගේ ගෙවල් වලට හරි මම ඩිලිව කරලා මම මේ වැඩේ කොහොම හරි ගේම් එකක් ගහනවා ඉතින් සර් අපි අනිත් මිනිසුන්ට කිය කිය මිනිසුන්ට බැන බැන ඉන්න ඕනේ නෑ අපි අපේ ගේම් එක ගහන්න ඕනේ කියලා මාරා ඒ කියන්නේ හරි ෂෝක් එකක් කතා කරා. ඉතින් මම හැමෝටම කියනවා මේ දවස්වල මානසිකත්වයේ හොඳට තියන් හිටියොත් ඉතුරු බාධක ජය ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඉතින් අයියා මේ අයියා කියපු අනාවැ කියා මේ වෙනකොට ඔන්න ඇත්ත වෙලා තියෙනවා. අයියා ස්ටේජ් එකදී කිව්වා යෝහානි කවදා හරි දවසක ජාත්‍යන්තරයේ ජය ගන්නවාමයි කියලා. ඒ අනාවැ කියා අද ඇත්ත වෙලා තියෙන ඉතින් මොකද අයියා වාට හිතන්නේ? ඒ කියන්නේ යෝහානි ගැන කතා කරනවා නම් මම මෙහෙම කියන්න ඕනේ. ඒ කියන්නේ අපේ රටේ තියෙන දෙයක් එනුසු මයින්නේ මිනිස්සුන්ව උප්පත්තියෙන් ලැබෙන හැකියාවේ ප්‍රමාණය අනුව. ඒක වැරදි. ඒක වැරදි. උප්පත්තියෙන් Tamanට ඕනෙම කෙනෙක්ට ලැබෙන උපන් හැකියාවේ ප්‍රමාණය උඩ මිනිහෙක්ගේ සක්සෙස් එකක් මයින්න බෑ. ඒ කියන්නේ Tamanට කුමන ප්‍රමාණයක හෝ ටැලන්ට් එකක් උප්පත්තියෙන් ලැබුණද ඒ ටැලන්ට් එක කොහොමද පාවිච්චි කරන්න කියන එක උඩ තමයි මිනිහෙක්ගේ සක්සෙස් එක තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ක්‍රීඩාව ගන්නකොට ක්‍රීඩාවේ සමහරු ඉන්නවා ඕල් රවුන්ඩර්ස්. සමහරු ඉන්නවා බෝලර්ස්ලා විතරයි. සමහරු ඉන්නවා බැට්ස්මන්ලා විතරයි. හැබැයි ඒ තමන්ට ලැබෙන කැපැසිටි එක තමන් කොහොමද ඒක හසුරවන්නේ කියන එක උඩ තමයි කාගේ හරි සක්සෙස් එකක් තියෙන්නේ. හරිද? අනිවාර්යයෙන්ම යෝහානිගේ අපි මම දැක්ක දෙයක් තමයි සන්තුෂුත් දැක්ක දෙයක් තමයි යෝහානිට උප්පත්තියෙන් ලැබිලා තියෙන ඒ හැකියා ගොන්න සමහර වෙලාවට තව කෙනෙක් එක්ක කම්පයා කරාම ගායක කියන්නේ ගායනයේ පැත්තෙන් ගත්තම සමහරු ඉන්න ඇති විශාරද කරලා එන රාග කියලා වෙන නෑ යෝහානිට ලැබිලා තියෙන පැකේජ් එක තුල ඇය දන්නවා ඇයගේ ස්ට්‍රෙන්ත්ස් මොනවද වීක්නසස් මොනවද ඇය කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ මොනවද ඒ දැනීම තියනවා කියන්නේ යමෙක් සක්සස්ෆුල් වෙනවා වෙනවාමයි. ඉතින් යෝහානි දන්නවා ඒ එයාගිට එයාට තියෙන ටූල්ස් ටිකෙන් කොහොමද වැඩේ උපරිමයට කරන්න කියලා. ඉතින් වෙලා කියන්නේ එයා තමයි හොඳනම කරේ මේ වෙලාවේ. අද සාර්ථක වෙලා තියෙනවා. දැන් මේ ආපු ගමන් මගේදී සෑහෙන දේවල් නැති අමතක වෙන්නේ නැති අමතක කරන්න බැරි රසබර දේවල් මම දැන් ප්‍රසංගේ වේදිකාවේ වුණත් ඇදී අපි චුට්ටක් පොඩි මතකයක් අවදි කරමු මේ වෙලාවේ ආ ප්‍රසංග වේදිකාව මට අමතක නොවන දෙයක් තමයි මම හිතන්නේ මාතලේ ෂෝ එකක් ගන්නවා මාතලේ ෂෝ එකක් ගන්න වෙලාවේ ස්ටේජ් ඒ කාලේ මේ මම මේ කතා කරන 20 ක උඩදී මාතලේ ෂෝ එකක් ගන්න වෙලාවේ ස්ටේජ් එකේ ලෑලි ටික ගහලා තිබුණේ එක්ක බාල ලෑලි එක්ක පරණ ලෑලි වලින් එකපාරටම ස්ටේජ් එක මම මාතලේ ආ හරි ඔයාගේ පැත්තේ තව කට්ටිය තමයි වැඩේ කරේ
ඒගොල්ලෝ හොඳටම කරලා නැහැ. හරිද? ඒගොල්ලෝ ලෑලි වගේක් ගහලා තිබුණා. මම සින්දුව කියලා උඩ පැන්න විතරයි ලෑලි ටිකක් කඩාගෙන ස්ටේජ් එක යට. ගිහිල්ලා මම ලීයක් මගේ කකුල ඇනිලා ලේ ගලනවා හොගාලා. හැබැයි ඒත් අර ලේ පෙරාගෙන අර හිල්ම් එකේ හිටපු වීරයා වගේ ආව උඩට. උඩට. දැන් නම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඕන ෂෝ එකකට මාතලේට එන්න දැන් හොඳටම කරලා තියෙන්නේ. अलुत පළවෙනි ඇල්බම් පළවෙනි ඇල්බම් එකේ සින්දුව පළවෙනි ඇල්බම් එකේ හසන්ත නැහැ මං ඒ කාලේ සින්දුවක් කියන්න අපි නිකන් ගියමු නිකන් මේ කියමු හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැතුවා එන හිමිදිරි සීලට සිතුවිලි ඉති කැවුනා එකපාරට ආදර මල් සුවඳක් දැනුණා मदास नगा ऐ हो रहीं वगे बैलुआ पालु अंबर ये दे दुन्ना के दिला पाट गए विगसे पालु असंग बगिया सीतलें मेरी की उदाउनु में अरुने पालु हूँ महादे काऊरुद तनी मैं कुए හරි බොහොම ස්තුතියි අයියේ එතකොට අයියා දැන් ශේෂ්ත්‍රයේ ඉන්න අපේ කලාකරුවෝ අතරින් අයියත් කැමතිම ගායකෙක් ගායිකාවක් ඇති මගේ මම මම පොඩි කාලේ ඉඳන්ම මගේ හීරෝ ඇවිල්ලා මේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ රූකාන්ත ගුණතිලක මහත්මයා මම ඒක හැමතැනම කියන එක රූකාන්ත අයියා මම ඉස්සෙල්ලාම බැලුවේ එයාගේ ඒ කියන්නේ ආ පීක් එකට ඇවිල්ලා එයාගේ මම හිතන්නේ අමර ආස ලොකුවට හිට වෙලා තියෙද්දි මට එතකොට අවුරුදු 10ක් විතර ඇති 10ක්වත් නැහැ අවුරුදු 9ක් විතර ඇති ඒකෙදි මම පළවෙනි ෂෝ එකට ගිය දවසින්නම් මම යාට ගොඩක් ආදරෙයි ඊට අමතරව ගායිකාවන් ගත්තොත් ගොඩාක් ඉන්නවා ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් මේ කාලේ දක්වාම ගායිකාව ගොඩක් ඉන්නවා හැබැයි රූකාත් ගුණතිලක තමයි මගේ හීරෝ ඉන්නේ රූකාත් මහත්මයා සිංහල පොඩි කොටසක් කියමුද රූකාත් ගුණතිල මහත්මයා ආ රූප එයා ගොඩක් मगे गते हेंगुमन पेला ए मगे सीते सकमन कला मादी हाबला सुसुमन साला आदरे किया नो किया गिया किया पोते लिए बीती बुना रेनु रेनु मल मिटे रेनु ඇට පෙන් කරන්න මට බැලූ රන් සමනල තතු මට ලැබෙන්නේ නැලු රොන් පිරි සැලෙන්න මල් රේ නූ බොහොම ස්තුතියි හරි මේ ඇත්තරම කියන්න ඕන මේ බාතිය බාතිය කියන මේ චරිතය මේ පොළවේ පය ගහලා ඉන්න සැබෑ චරිතයක් මගේ පය නැතුව ඕනම තැනක කියනවා මොකද අපි දන්න කියන අපි දන්න කියන කාලේ දැන් පොඩි කාලේ දැන් අපි ඉස්කෝලේ කාලේ අපි හිතුවා අනේ මේ බාතිය කියන තේ බාතිය කතා කරන්න කතා කරන්න හැබැයි අද දවසේ අපි ලයිව් ප්‍රෝග්‍රෑම් වල සම්බන්ධව බොහොම අපි නිතර දෙවිලේ කතා කරනවා අසනීප කරනවත් කෝල් එකක් දීලා දැන් කොහොමද කියලා අහනවා ඉතින් ඒ තරම්ම බොහොම ලිංගරු චරිතයක් සහ මේ ඇත්තටම හරියට කෙලින් කතා කරන චරිතයක් මේ මම කිව්වා මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ තව පොඩි විශේෂාංගයක් තියෙනවා කියලා මේ ටීනා ඔව් බාතියත් එක්ක ෆෝන් එකෙන් කිව්වා
මෙම ඔවුන් හැබැයි ගේම් එකක් තියෙනවා අයියා කැමති නම් අපි ඕනනම් කරමු කියලා. අර බලන්න අයියෝ කැමති නම් අපි කරමු කොහොමද කියලා කිව්වා. මං කිව්වා අයියේ වයවැඩියෙන් මං කොන්දේසි අයින් කරන්න කියලා. අයියෝ ඒත් නෑ කමන්නේ නෑ කිසි ප්‍රශ්නයක් නෑ අපි ගරවල බලමු කිව්වා. අභියෝග කියන්නේ බාති අයියාට අභියෝග නෙවෙයි. අපි කරලා බලමු මොකද කියලා. කරලා බලමු. සමහර වෙලාවට නැත්තම් වරදී මට හිතුණා ඒ කොන්දේසි වලින් තියෙන එකම වචන දුප්පාරක් කියන තියෙන කොන්දේසියක් තියෙනවා. එහෙනම් කියන්න බෑ අපි ඒක වයවැඩියෙන් අයින් කරන්න. හරි. අයිය මං කොන්දේසි ටික මතක් කරන්න. ඔව් නෑ බෑ කියන වචන තුන කියන්න බෑ ගේම් එකේදී. එතකොට තනි වචනෙන් උත්තර දෙන්න බෑ. එකම වචනේ තුන් පාරක් කියන එක අපි ඒක අයින් කළා දැන්. එතකොට තප්පර 5කට වැඩි නිශ්ශබ්ද වෙන්න බෑ. ලියන භාෂාවෙන් කතා කරන්න බෑ. හරි බලමු අපි තව අයින් කරන්නද? හරි අපි එහෙනම් මේ අයියේ මේ අපි අනිත් ෆෝන් එක අයිය කෝල් එක කට් කරලා අපි කෝල් එකේ හිටපු මම කෝල් එකින් කරා වා වා ඒකෙන් දැන් ඕනේ ආ අපි ලෝ අපි එර ගන්න අයිය කෝල් එකක් ගන්නම් දැන් හලෝ හයි හරි ෆෝන් එක ගොල්ලෙන් කොට අඩු කරගෙන Facebook ෆෝන් එක ඇවි प्रश्न හිතන වෙලාවලුත් තියෙනවා නොහිතන වෙලාවලුත් තියෙනවා අහහ එතකොට මේ මේ දවස්වල මේ දැන් කොරෝනා ප්‍රශ්නත් එක්ක එහෙම වැඩි අවදිින්නත් බෑ හැබැයි ගෙදරට වෙලා මොකද වැඩ කරන්නේ ගෙදරට වෙලා වැඩ කරනවා ෂූටින් වලට එහෙම ඉතින් එළියටත් යනවා අහහ එතකොට ඔය හිතන විදියට දැන් මේ අද සතුටු නැති එක ප්‍රශ්නයක් නැද්ද සතුටු හිටියනම් හොඳයි ඉතින් අපිට ගන්න විදියක් තමයි මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයක් ගන්න රයිට් ඔකේ වහිතන විදියට විනාඩිය සම්පූර්ණ කර තිබෙනවා නේද මොකද හිතන්නේ මම විනාඩිය සම්පූර්ණ කරනවා නැද්ද කියන්නේ ඔයා තමයි කියන්න ඕනේ ඔය ජයග්‍රහණය කරනවා සුබ පැතුම්
හරිම සතුටුයි බාතිය අද මට සතුටුයි කියලා කියන්නේ මටත් එහෙමයි මම කොහොම අමාරුයි මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ බාතිය අයියා වෙනුනු සුම් සුත් පැතුම් ඔයාට ඉතින් මොකද හිතන්නේ අපේ කෝල් ස්පොට් ප්‍රෝග්‍රෑම් එකට මම ආරාධනා කරාට මම ඇත්තටම ඉතාමත් හදපත් නිම් ඔයගලන්ට තැන්කියු කියනවා මොකද හේතුව මේ දවස්වල මේ වගේ දෙයක් එක්ක සම්බන්ධ වෙනවා කියන්නේත් ඉතින් බොහොම සිතට ඉතාම සතුටු දෙයක් ඒ කියන්නේ හරිම සතුටට කාරණයක් ඉතින් මම හිතනවා මේ ඔයගොල්ලෝ මේ කරන වැඩේ ඉතින් ඒ කියන්නේ අපිටත් සතුට ගෙන දෙනවා ෆෑන්ස්ලටත් සතුට ගෙන දෙනවා දෙගොල්ලොන්ටම සතුට ගෙන දෙන දෙයක් අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනම ඒ දේ තමයි තවත් කෙනෙක් හිත සතුට කරන එක ඉතින් ඒ සතුට කරන කාරණාවේදී අද දවසේ අපි ලයිව් එකට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි කියලා කියනවා එකින්ම ජය වෙන්න සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටත් බොහොම ස්තුතියි ඔය දෙන්නත් පරිස්සමින් ඉන්න ජයන් ජයම වේවා ජයන් ජයම වේවා මේ සින්දුවට කැමතිද අපි මේ සින්දුව ආට දෙනවා චිත්‍රපටියගේ පළවෙනි චිත්‍රපටිය තමයි මේ සින්දුව එන්නේ එතකොට ඔකේ ඉන්න රාහුල්ට ශනුද්‍රිට එත්මිට ඒ ඔක්කොටමත් මේ අවස්ථාවේදී තැන්කියු කියනවා මොකද අපි සියලු දෙනාගෙන් මේ එකතු වෙන් හැදිච්ච මේ දේ මං හිතන ඉතාමත් හොඳට අන්තිමට එළියට ආවා හරි බොහොම සතුටයි සින්දු චුට්ටක් කියමුද මට තාම සින්දුව කටපාඩම් නැහැ මේ ඊයේ පෙරේදා රෙකෝඩ් කරලා දැම්මේ තව ටිකක් මොකද දැන් සාමාන්‍යයෙන් වෙන්නේ සින්දුවක් කරලා දාපු ගමන් ෂෝ වලට ඕක කියනවා එතකොට දැන් කියවෙන්නේ නැහැ පළවෙනි ෂෝ එකේදී කරන්නේ ස්ක්‍රිප්ට් එක බලාගෙන කියන්නේ ඉස්සරහා අර ෂීට් එක තියාගෙන තුම් පාරක් විතර කියනකොට ඔළුවට යනවා දැන් මේ ටිකේ ඔබ ෂෝ එකකවත් කියලා නේද කීකුලරන් හරි අය බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔහොම Facebook live එකේ ඉන්න හරි හොඳයි බොහොම ස්තුතියි සුබතුම් right අපේ නුනුසුම් සුබතුම් අය මං කිව්වනේ ඕන අභියෝගයක් බාර ගන්න පුළුවන් චරිතයක් කියන එක අයිතිදින් කියන දෙයක් නැහැ වැඩි ලස්සනට කොට දැම්මා හරි දැන් මේ අපි දැන් ඉස්සෙල්ලත් කිව්වේ අපිට කාල වේලාව තමයි හැම දෙයකටම හරස්සන්නේ අද අපිට වැඩිපුර හිතෙනවා අනේ තව වෙලාව තිබ්බනම් බාධායත් එක්ක කතා ගන්න කොච්චර නම් දේවල් තියෙනවා කියලා ඒ වුණාට ඉතින් අයියේ මේ කාලේ හරස් වෙලා තියෙනවා අයියට පුළුවන් මේ වෙලාවේ අයියගේ ෆෑන්ස්ලාට කියන්න මේ කොරෝනා වසංගතය ගැන ඉතින් ටිකක් ලෝකයක් දන්නවා තුම දෙනාට කියන්න ඕනේ පරිස්සම් වෙලා ඉන්න මොකද හේතුව මම මාස කිහිපයකට කලින් ඉතාවත්ම අමාරු වෙලා ඉස්පිරිතාලේ ඉඳලා ආපු කෙනෙක් ඉතින් ඒ අත්දැකීම තියෙන හින්දා කියන්නේ ඊට කලින් අපි පරිස්සම් වෙලා හිටියා හැබැයි අපි කොයි වෙලෙත් හිතන්නේ අපිට හැදෙන්නේ නැති වෙයි කියලා. එහෙම ෆීලිං එකක් තියෙනවනේ. එතකොට හැබැයි ඒක හැදුනට පස්සේ තමයි දන්නේ හැදුනහම මොකද්ද වෙන්නේ කියලා. එතකොට මම ඔක්කොම කියනවා ඉතාලම පරිස්සමින් ඉන්න මාස්ක් එක කොහෙදිවත් ගලවන්න එපා කියන්නේ සේෆ් නෙට් එකට අපි වුණත් ෂූටින් වලට ගියාම ඔක්කොගේම ඇන්ටිජන් එක කරලා ඇන්ටිජන් එක ක්ලියර් වෙනකන් ඉන්නවා ගලවන්න. මොකද නැත්තම් අපිට ෂුවර් නෑනේ. ඔව් ඉතින් ඒක හැබැයි මාස්ක් එක තේ එකක් බොන්නවත් කර තේ එකක් බොනවනම් ඇතුළ ගණන් ඉන්නේ කට්ටියම යන්නේ එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඈත් වෙලා ඇවිල්ලා තේ එක බීලා ආව වෙන්න ඒ වගේ හොඳ පුරුදු ටිකක් ප්‍රැක්ටිස් කරන්න මොකද මේ පාර නම් මේක හැදුනොත් පුතෝ ලේසි නෑ මොකද දැන් වේරියන්ට් එක ඕගොල්ලෝ බැලුවොත් කිසිම හයස් ભેදයක් නැතුව ඇටැක් කරනවා ඉතින් සියලු දෙනාටම කියනවා පරිස්සමින් ඉන්න ඔබ වෙනුවෙන් පරිස්සම් වුණේ නැතත් ඔබ අනිත් වෙනුවෙන් පරිස්සම් වෙලා ඉන්න. අනිවා බොහොම ස්තුතියි අයියේ. මේ පණිවිඩය සෑහෙන වටිනවා. එන්ටි එක කිව්වා ඔබ අනිය වෙනුවෙන් පරිස්සම් වෙන්නේ. ඒ වචන ඉතා වැදගත්. සමහරකට කිය හිතනවා නේ ගානක් නැති ලැබේ වා තව කෙනෙකුට බෝ කරන්න පුළුවන්. මේ ඉන්න ඒ මනුස්සයා ඒකට කැමති නැති වෙන්න පුළුවන් ඉතින්. ඒකයි මම කිව්වේ. අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි කරන කියන හැමදේම තව තවත් ලස්සනට සාර්ථක කරගන්න ශක්තිය වාසනාවට ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔලයි. See you.